like this. And now try to keep the wrist. I'm gonna take some measurements. These are gonna be the softenings under the cast. අද බලපු ඩොක්ටරත් එක ගොඩක් කියලා බැලුවට පස්සේ තමයි ඒක තියෙනවා කියලා දැක්කේ. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඉතින් මේක සාමාන්‍ය විදිහට හීල් වෙනවා, අවශ්‍යත් නැහැ මේ වගේ ප්ලාස්ටර් දාන්න කියලා. පස්සේ මම ඉතින් රික්වෙස්ට් කරා මෙයාගේ දකුණු අතේ හින්දා ප්ලාස්ටර් දාන්න එක හොඳයි කියලා. ඒ පාර තමයි වෙනම අර මේ මෙන්න මේ මේ කෝඩ් එකේ තියෙන විදිහට අදාළ රික්වෙස්ට් එකට අදාළ විදිහට පදින්න ගිහිල්ලා අත කඩාගෙන මෙන්න මෙතන ෆ්‍රැක්චර් එකක් වෙලා මේ අපි ඊ ආව මේ නෝවා හොස්පිටල් එකට. සෙන්ටර් ෆින්ලන්ඩ් වල තියෙන ලොකුම හොස්පිටල් එක තමයි මේක. සෙන්ටර් ෆින්ලන්ඩ් විතරක් නෙමෙයි මුළු ෆින්ලන්ඩ් වලම තියෙන ලොකු හොස්පිටල් එකක් මේක. ඉතින් අත කඩාගෙන ඊයේ ස්ට්‍රේ එකක් ගත්තා ඩොක්ටර්. ඊයේ නම් මොකක් කිව්වේ නැහැ. පස්සේ කෝල් එකක් දීලා කියලා තිබ්බා වයිෆ්ට එන්න කියලා. මෙයාගේ අතේ පොඩි ෆැක්ටරි එකක් ගිහිල්ලා තියෙනවා කියලා, මෙතන පොඩි ෆැක්ටරි එකක්. ඉතින් අද අපි යනවා ඇතුළට. ඒ කෙලා කාඩ් එක තියෙනවා නම් මේ ගොඩක් වෙලාට පොඩි කට්ටියට වගේම ලොකු කට්ටියටත් ෆ්‍රී ඔෆ් චාර්ජ් මේ හැමදාම කරලා දෙනවා. බලමු ඇතුළේ මොකද වෙන්නේ කියලා විස්තර කතා කරමු. කෙලා කාඩ් එක මෙතනින් දාලවිල්ලා මේ ඇපොයින්ට්මන්ට් එක ගන්න ඕනි. කොහෙද ඉන්නේ? ස්ත්‍රේක ගහපු තැනට එන්න කියලා කිව්වා. මෙතන තමයි ස්ත්‍රේක ගිහුවේ. These are gonna be the softenings under the cast. Like this. And now try to keep the wrist. I'm gonna take some measurements. Make it. This is anatomically a little elevated. Mm. It can rub on the cast and it will cause pain. Mm. So I will soften it a little bit. Now you can raise your wrist a little bit, like that. Ah, a bit stuck already. Like this. Okay, now you can keep your arm like this. Try to concentrate on the wrist so it will keep straight. On the table for a little while. Let's let it cool off a little bit so it will start to get hard. වැඩේ කරගෙන මේ එළියට බැස්සා. මේ සමහර දේවල් මේ වීඩියෝ කරන්න බෑ අපිට මේ අවසර නැතුව. දැන් මම අර මේ පාස්වර්ඩ් දාන එක නම් එයාගෙන් අවසර අරගෙන තමයි වීඩියෝ කරේ. ඒ කෑල විතර ෆ්‍රේම් එකට අහු වෙන විදිහට වටිපිටේ අහු වෙන්නේ නැති වෙන්න සහ එයාව උඩට අහු වෙන්නේ නැති වෙන්න. ඉතින් කරපු බ්‍රීෆ්ලි කිව්වොත් එහෙම විස්තරේ
ම මෙයාගේ ක්ස්්‍රේක පරිෂා කරා මේ කලිනුත්තයක ඩොක්ට ඊයේ අපපු වෙලාව බල්ල තිබුණා. ඊයේ මුල මුල්ම බල වෙලාවෙන එක එකොලට අහුන්නෑ. පස්සේ තමයි කන්සල්ටගෙන්ට දාලා බල්ලා පොඩි චටි ක්‍රැක එකක් මෙතන බෝණ එක තියනව කියලා කිව ඉතින් ඉටවස අදත්තයක බැලුව ඩොක්ට කෙනෙක් ඒගොලොත් අද බල ඩොක්ට අත්තක ගොඩක් කළ බැලුට පසම එක තියෙනකට දැක්ක ඊට පස්සේ කොල්ලො ඇති මේක සාමාන්‍ය දිල තිීල් වෙන අවශ්‍යත් නෑ මේගේ පස්ශ්‍රය දාානිකල පස්සේ මම ඉතින් රික්කෙස් කරම යාගේ දක්ුණත හින්ද පස්ශ්‍රය දාානක හොඳයි කියලා ඒ පාට තමයි වෙන මාර මේ කෝඩ් එක තිීමදිට අදාළ රික්කෂ්ට කර අදාල දිහට ඉසල මනස් කෙනෙක් තමයි කන්සල් කර ඊට පස්සේ ඩොක්ට කෙනෙක් තාවලඟට බලන්න නිරූම එකට ගියාම දීට පස්සේ අපි තවතනකට ගිහිල්ල පෙල්ලා එතන තමයි අර වීඩියෝස්ල පෙන්න්නන්නේ ඉතිං ඒ ලස්සට මේක ගැව්වා මේක අපේ දානගේ පාස්ටොප් පැරිස්වලින් නෙමේ මේ ගොලො කරන්නේ වෙනම කාඩ්බෝඩ්ඩක් වගේ මැටිරිය එකක් තියෙනවා ඒකින් තමයි කරන්නේ සති දෙකක් දෙකින් පස්සේ කෝල් කරන්න කියලා කිව්වා කෝල් කල්ල වෙල්ලා මේක රිමූ කරන්න එන්න කියලා කිව්වා ඒ අතරතුරේ මොනහරි ගැටලොක් වුණොත් ඒත් නම්බරයක් දුන්න ඉතින් ඔන්නහම තමයි මේ හොස්පිටල් එක ෆිල්ල නොල මහිතන්නේ දෙවනිට තුන්ගනිට වගේ තියෙන ලොකුම හොස්පිටල් එක නොවා හොස්පිටල් එක රිජනල් හොස්පිටල් එකක් සෙන්ට ෆිල්ල තියෙන ලොකුම හොස්පිටල් එක ඉතින් මේක මේ වෙලාවේ ගොඩක් කට්ටිය අඩුයි අපි ගියපු වෙලා දැන් අපි රෑ අට විතර වගේ වෙනවා මේ හවස අට විතර වගේ ටයිම් මේක තමයි මේ දවසට ඉතර බහින් නැති හින්ද ඉතින් මේ වෙලාවේ ගොඩක් ස්ටාෆ් එක අඩුයි සෑහෙන්න මේ අපි දැන් වැඩේ කරගෙන වෙලා අපි යනවා බස් හෝල්ට් එකට මේ ඉතින් ඔන්නඔහම තමයි මේ වෙන්නේ වැඩේ එලා කාඩ් එක තියෙන්න ඕනේ ඒ කෙලා කාඩ් එක තියෙන බෙනිෆිට්ස් වලට මේ ගොඩක්ලට බබාලට හෙල්ත් කෙයා නොමිලේ තමයි ලැබෙන්නේ බෙහෙත් පවා නොමිලේ තමයි ලැබෙන්නේ අපිට උනත් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලටත් නොමිලේ ලැබෙනවා හැබැයි සමහර අවස්ථාවල බෙහෙත් අපිට පිටින් ගන්න වෙනවා හැබැයි ඒක සමහරවිට රිෆන්ඩ් කරනවා කියන්නේ පස්සේ කියන්නේ මුලින් ගෙවලා පස්සේ රිෆන්ඩ් කරනවා ඒ වගේ දේවල් තියෙනවා කෙලා බෙනිෆිට් එක යටතේ හෙල්ත් කයා සමහර අවස්ථාවලදී නම් අපිට පොඩි ගාණක් ගෙවන්න වෙනවා විශේෂයෙන් ඇඩල්ට් ලාගේ මොන හරි කේස් එකකද බබාලාගේ කේස් එක නම් ඇත්තටම 100% ෆ්‍රී හැබැයි ඒකත් අර සමහර ලාට රිෆන්ඩ් කරන වගේ පොලිසි එකක් තියෙන්නත් පුළුවන් කෙසේ වෙතත් ඔයගලන්ට බබාලාගේ වට නම් වෙන්නේ නැහැ ඉතින් ඒක තමයි ෆිල්ලල තියෙන මේ හෙල්ත් කයා සිස්ටම් එක ඉතින් මේ සිද්ධිය මම ඔයගලන්ට මේ සිද්ධියෙන් පෙන්වුවේ ඉතින් මේ කොහොමද මේ ක්‍රියාවලිය වෙන්නේ කියලා ඉස්සෙල්ලා ඉතින් එහෙම බයට දෙයක් නැහැ ඉතින් ලකිලි මෙයාගේ චල ලොකු ඩැමේජා කියලා තිබුණ නැහැ අතේ මේ සමයකට සාමාන්‍ය මෙයාගේ දේවල් වෙනවා කියලා අර අපේ එතන හිටපු අපේ ෆිනිෂ් යාළු එක්කෙනෙක් කිව්වා ගොඩක් ළමයි ඉතින් මේ ඉස්සෙල්ලා කරලා මෙයාගේ ඩැමේජ් කරගන්නවා කියලා ඉතින් ඔබ තමයි විස්තර මොන හරි ගැටලුවක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඉතින් ෆිල්ලන් වල මේ වගේ විශේෂ ක්‍රියාවලි ගැන දැනුවත් කරන එක තමයි මේ අරමුණ තව තියෙනවා පුස්තකාල වලට කියවා ඊට පස්සේ එක එක දේවල් ගන්න පස්සල ගියපු ඒවා විස්තර ඒවත් බලන්න channel එක subscribe කරලා තියාගන්න ඕගොල්ලෝ ෆිල්ලන් වලට එන්නේ ඉන්නවා නම් එන අවස්ථාවේ ඉඳලා ආවට පස්සේ කරන්න තියෙන දේවල් පොවා මේ channel එක ඇතුළේ තියෙනවා ඉතින් ඒවත් බලන්න මේ videos බලන්න හැම දෙයක් ගැනම දැනුවත් වෙලා එන්න කලින් මොකද අපි රටකට එනකොට අපි නෑදෑය වාර හිමි හඳුන්න කට්ටිය අඩුයි අපිට හැමදේම තනියෙන් කරන්න වෙලා තියෙනත් ඒ වගේ වෙලාවට මේ වගේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එක හරි වටිනවා හරි එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම ජය වේවා.